ඊළඟට අහලා තිබුණු ප්‍රශ්නේ තමයි මේව මත ඝර්ෂණ බලයක් ක්‍රියා කරයි කියන්නේ. ඕනම වස්තුවක් රළු පෘෂ්ඨයක තියලා තිනකොට ඒ මත ඝර්ෂණ බල ක්‍රියා කරනවානේ. ගුරුත්වාකර්ෂණ බල ක්‍රියා කරත් නැත්නම් ඝර්ෂණ බල තියෙනවා. ඝර්ෂණ බල ක්‍රියා ඝර්ෂණ බල ක්‍රියා කරන්නේ කොහොමද? චලිත වෙන්න උත්සාහ කරන දිශාවට විරුද්ධව. දැන් මෙයා චලිත වෙන්න උත්සාහ කරන්නේ මේ බලයේ දිශාවට. ඒක නිසා මෙයාගේ ඝර්ෂණ බලය තියෙනවා මේ දිශාවට. මෙයාගේ ඝර්ෂණ බලය තියෙනවා මේ දිශාවට. ඝර්ෂණ සංගුණකය අපිට දීලා දෙනවා. μ කියන්නේ 0.1යි. එතකොට මෙයාගේ ඝර්ෂණ බලය F1 කියලා ගත්තොත් එහෙම මෙයාගේ තේගානම තමයි එන්නේ. මොකද එකම ස්කන්ධය එකම තලයේ තියලා තියෙන්නේ. එකම බලයක් තමයි මේ දෙන්නටම ක්‍රියා කරන්නේ. ඒක නිසා ඝර්ෂණ බලය සමාන වෙන්න ඕන. ඝර්ෂණ බලය හොයන නම් ඝර්ෂණ බලය සඳහා තියෙන සමීකරණය දන්න ඕන. ඒ මොකද්ද? F සමානයි μ^r. F සමානයි μ^r වලින් අපි හොයන්නේ කිසියම් වස්තුවක් මත ක්‍රියා කරන උපරිම ඝර්ෂණ බලය. ඒකට R ඕනේ. අභිලම්බ ප්‍රතික්‍රියා. අභිලම්බ ප්‍රතික්‍රියාව සමාන වෙනවා මෙයාගේ බරට. 100යි කිලෝග්‍රෑම් නම් 10ෙන් වැඩි කරාම 1000යි නිව්ටන් වෙනවා. ඒ අනුව අපිට මේකේ හොයන්න පුළුවන් R කියන්නේ සමාන වෙනවා 1000යි නිව්ටන් බලට. ඒ අනුව F සමානයි මෙව R දාලා මේකෙදි ක්‍රියා කරන ඝර්ෂණ බලය හොයන්න පුළුවන්. ඝර්ෂණ බලය F1 නම් μ කියන්නේ 0.1යි R කියන්නේ 10යි. සුළු කරාම 100 නිව්ටන්. ඔන්න එනවා ඝර්ෂණ බලය කොච්චරද කියලා. නිව්ටන් 100ක බලයක්. හරි. එතන මේ තියෙන්නේ උපරිම ඝර්ෂණ බලය. මෙයා චලිත වෙන්න උත්සාහ කරනකොට ඒකට විරුද්ධව තියෙන ඝර්ෂණ බලය. ඒ අනුව මේ එක වස්තුවක් බලපුවම එයාගේ ගුරුත්වාකර්ෂණ බලය අපි හොයාගත්තා 0.1 0.1 0.1 0.1 ඔක්කොම 0.5යි. 6යි 6යි 7යි කියන. උපරිම ඝර්ෂණ බලය හොයාගත්තා 100යි නිව්ටන් කියලා. ඝර්ෂණයේ ලක්ෂණය තමයි එයා සම්පූර්ණ බලයම ලබා දෙන්නේ නැහැ. එයා ලබා දෙන්නේ චලිතයට මේ වස්තු මත චලිතයට තියෙන බලයට විරුද්ධ බලයක්. සමාන බලයක් විතරයි. ඊට වැඩි බලයක් දීලා ඒ පැත්තට චලිත කිරීමේ හැකියාවක් එයාට නැහැ. එතන මේ බලය දුන්නම මෙයා මත ක්‍රියා කරන බලය ඒ ගානට සමාන වෙනවා මිස ඊට වඩා වැඩි වෙන්නේ නැහැ. ඒකේ සම්පූර්ණ වෙන්නේ बिंदु ऐसा बिंदु 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 है है अगर तो समान बाले आप में गिन देना तो कोटे इतरु बाले में आ दर्शन बाले ऊपर में बाले ऐडे आने ने यह मना में आ चले जावे नहीं दिया ने दर्शन बाले थोड़ा वैडी बाले आप दूर नोट इतरा ये वक्त को चले जावे निकलवां ये ना बलन ने कुरुता कशन बाले कोटी स्कंद देगा तीन कोटे कोटी की वर्ड में किलोग्राम सी ये देगा ये वगे स्कंद देखा कुमात है ඝර්ෂණය සහිත මේ ඝර්ෂණය ලොකු ඝර්ෂණය නෙවෙයි 0.1 කියන්නේ 0.1 μ එන්නේ ඒ ලොකු ඝර්ෂණයක් තියෙන පෘෂ්ඨිකුත් නෙවෙයි සාමාන්‍ය ඝර්ෂණයක් තියෙන පෘෂ්ඨිකේකවත් චලනය කරගන්න බෑ ඒක තමයි මේකේ අදහස වෙන්නේ ඒ වගේ ඉතාම කුඩා බලයක් තමයි ගුරුත්වාකර්ෂණ බලය හැබැයි මේ ගුරුත්වාකර්ෂණ බලය ගන්දේ ලොකු වෙන ලොකු වෙන ලොකු වෙන ලොකු බලපෑමක් කරන්න පුළුවන් සූර්යාගෙන් පෘථිවිය අල්ලගෙන ඉන්නවා එළියට යන්න දෙන්නේ නැහැ සූර්යා වටා තමයි පෘථිවිය ගමන් කරන්නේ ඇයි සූර්යාගේ ස්කන්ධය එච්චර විශාල නේද පෘථිවි ස්කන්ධයත් විශාලයි නමුත් සූර්යාගේ ස්කන්ධය ඊට වඩා ගොඩක් විශාලයි ඒතර ස්කන්ධ දෙක ගොඩක්ම විශාල නිසා කිලෝග්‍රෑම් ගාන ගත්තොත් එන්නේ ලොකුම ගාන මිලියන ගාන කිලෝග්‍රෑම් ඒක නිසා මොකද වෙන්නේ ඒ වාතර ඇති වෙන ආකර්ෂණ බලය ඉතාම ප්‍රබලයි ඉතාම විශාලයි ඒක නිසා ඒවා ආකර්ෂණය කරගෙන තියාගෙන ඉන්නවා එළියට එන්න දෙන්නේ යන්න දෙන්නේ නැහැ. ස්කන්ධේ වැඩිවීම සහ දුර අඩුවීම මත තමයි මේක වෙන්නේ. දැන් ග්‍රහලෝක දෙකක් ගත්තොත් එහෙම දුර වැඩි. හැබැයි ස්කන්ධ දෙකේ තියෙන බලපෑම නිසා ඒවැය ආකර්ෂණ බලය තියෙනවා. ඉතින්
ඒක තමයි මේකෙන් අපි ඒ අනුව ප්‍රශ්න වලට උත්තර ලියාගෙන යන්න මේක චලිත වෙන්නේ නැහැ ඝර්ෂණ බලය මෙච්චරයි එතකොට මෙයන් චලිත වෙන්න විදිහක් නැහැ මේවා බලය ලකුණු කරන්න තිබුණා දිශා දාන්න තිබුණා මේ දිශා කෙරේ දාන්න ඕන ඊට පස්සේ අන්තිමන වාහන ප්‍රශ්නයක් තමයි හරි චලිත වෙන්නේ නැහැනේ එහෙනම් මේ A කියන එක චලිත කරවන්න ඕනද B පැත්තට දැන් යන්න තියෙන B පැත්තනේ ආකාශයේ තියෙන මෙහාටනේ B පැත්තට චලනය කරන්න නම් A ස්කන්ධේ කොමක් වේතුද කියලා අහනවා අපි හිතමු දැන් A ස්කන්ධේ දන්නේ නැහැ B වෙනස් වෙන්නේ නැහැ A ස්කන්ධේ තමයි වෙනස් වෙන්නේ එහෙමනම් මේ ගුරුත්වාකර්ෂණ බලයට හැකියාව තියෙන්න ඕනේ මෙයව චලනය කරන්න යන්තම් චලනය කරන්න නම් අඩුම ගානේ නියුරන් 100ක්වත් තියෙන්න ඕනේ ඝර්ෂණ බලයේ නියුරන් 100 තියෙන්නේ එහෙනම් අපි මොකද කරන්නේ මේක හදන්න දානවා ගුරුත්වාකර්ෂණ නියම x සමානයි g capital m simple m බෙදීම r f වලට දාන්නේ නිව්ටන් 100 g නියතය 6යි දැත්තම 6යි 7 වැඩි කිරීම 10 ඍණ 11 එක ස්කන්ධයක් m ඒක දන්නේ නැහැ ඒක තමයි හොයන්න දෙන්නේ අනිත් ස්කන්ධෙ c යයි බෙදීම දුර වෙනස් වෙන්නේ නැහැ දශම එකේ වර්ගය දශම එක වරක් දශම එක මෙන්න මේ අවසුළු කරන්න ඕන දශම එකයි දශම එකයි දශම බිංදුව එකයි ඒක 100 වැඩි කරාම ඒකයි අරස්සුනේ දෙය දැන් 6යි දශම 6යි 7 उड़ाई අපිට ඕන 100 වැඩි කරගත්තොත් සුළු කරන්න බලයි 100 වැඩි කරොත් සුළු 100 වෙනවා යට 663 වෙනවා 10 ඍණ 9 උඩට ගියාම 10 ධන 9 ඒ අනුව මේ අවසුළු කරන්න ඕනේ 100 බෙදන්න ඕනේ මේ කාටි 100 බෙදන කොට 0.18 එකක් වෙනවා ऐसे हेड तो ना गया मत सुनती है तीस आता कितरोई सुन्दर सुनती है त्याग बटे सामान्य सामान्य गलत आया वाला आया कट आडूई पाहा कट वैली पाहाई गाना क्या वैली क्रीम दाहे नाम है बलन मिन्न कांदे एक ही अन्य मेरे सुरु करामे ना एकाई दशमा पाहा වැඩි කිරීම 10 10 කිලෝ ගන්න මෙන්න මෙච්චරක ස්කන්ධයක් තිබුණොත් තමයි මේ ඝර්ෂණ බලය ඉක්මවලා මේ වස්තුව චලනය කරන්න පුළුවන් වෙන්නේ එහෙම නැතුව චලනය කරන්න බෑ ඒතර පැහැදිලි මේක පොඩි වහේ ස්කන්ධයක් නෙවෙයි අති විශාල ස්කන්ධයක් ටොන් කිව්වම 10 3 मेट्रिक टन के लगे दहाय तो मैं मेगा के गीगा की हुआ दहाय नमे मेन ग्राम वालेंगे तम किलो वाले दिए था किलोग्राम ना दहाय खाया ई तत्पला तो अति विशाल मेकड़े दिए मोने यही में चलने कर मानना घर्षण विरुद्ध चलने का एक निस्तानी सामान्य स्कंद बलट पृथ्वी मत दिए निस्कंद बलट यही ලොකු බලපෑමක් කරන්න බෑ. ස්කන්ධයක් තියෙනව නිසා යම් බලපෑමක් තියෙනවා. මේ බලපෑම ඉතාම කුඩයි මේ ගුරුත්වාකර්ෂණ බලය. ඒක නිසා ලොකු බලපෑමක් කිරීමේ හැකියාව නැහැ. හරි මේක සම්පූර්ණ කරගන්න. දැසිදී කයිද සම්පහ වැඩි වීම 10 ඍණ 1ක් වෙනවා. ඒ ඍණ 1යි මේ 19 10 8 කිලෝග්‍රෑම් කියලා මේ. පොඩ්ඩක් ඒක හදාගන්න.
කියන්නේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවයට නැගී කියලා ලියා ගන්න. මොකද්ද මේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය කියන එක? පැහැදිලි කිරීම. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක අභායදී ඒකක ස්කන්ධයක් මත ක්‍රියාකරන බලය गुरुत्वाकर्षण श्रेष्ठ तीव्रता है මේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය අපි සංකේතවත් කරන්නේ G වලින්. දැන් ගුරුත්වාකර්ෂණ සංකේතවත් කරන්නේ G නේ. ග්‍රැවිටේෂනල් ඇක්සලරේෂන් කියන්නේ G. එතන මේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය කිව්වම එක ස්කන්ධයක් කිලෝ එකක් වෙනවා. එතන A වෙනකොට වෙනස් බලයට අපි කියනවා G කියලා. මේ තියෙන බලයට අපි කියනවා G. समीकरण ආකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය නැත්නම් ගුරුත්ව ත්වරණය සමීකරණය. එතකොට මේ ගුරුත්ව ත්වරණය නැත්නම් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවයේ අර්ථ දැක්වීම අනුව මේකට ලියන්න පුළුවන්. F බෙදීම M ඒකක ස්කන්ධයක් මත ක්‍රියාකරන බලය කියලා. ඒ අනුව ක්‍රියාකරන මුළු බලය හොයන්න අපිට පුළුවන් මේ දෙක වැඩි කරන්න. F සමානයි mg වෙන. ඒක නිසා තමයි අපි කිසියම් වස්තුවක බර, ඒ කියන්නේ පොළව දෙසට ඇද ගන්නා බලය අපි කියන්නේ mg කියලා. කිසියම් වස්තුවක් තියෙනකොට ස්කන්ධය සිම්පල් එම් නම් පෘථිවිය මත තියෙනවා නම් මෙයා අපි මේකට දාන්නේ මෙයා මත ක්‍රියා කරන ආකර්ෂණ බලය. ඒවත් අපි කියනවා ඒකට බර කියලා. මේ බරට දාන්නේ mg කියලා. ඒ මේ mg දාන්න හේතුව ඒකක ස්කන්ධයක් මත ක්‍රියා කරන බලය තමයි g කියන්නේ. එහෙනම් සිම්පල් m ස්කන්ධයක් මත ක්‍රියා කරන බලය mg. g කියන්නේ මෙන්න මෙයාගෙන් ලබා ගන්න සමීකරණය. ඒ කියන්නේ g කියන්නේ gm යට r වර්ග. කැපිටල් m කියන්නේ මේ පොළවේ ස්කන්ධය. r කියන්නේ මේ පොළවේ තියෙන මේ වස්තුවයි පොළවයි අතර කේන්ද්‍රයාකන රේඛාවේ දුර. ඒ කියන්නේ ඇත්තටම එහෙම ගත්තම මේකේ මෙයා තියෙන්නේ පොළව මතනේ. ඒතර මෙයා පොළවේ ඉඳන් තියෙන දුර ප්‍රමාණයක් නෑ වගේ. ඉතාලම කුඩයි. ඒක නිසා ඒක අතරලා දැන් මම මෙයාගේ අරය තමයි අපි ගන්නෙ R විදියට. මෙතන R විදියට සැලකන්නේ පෘථිවියේ අරය. ඒක භාවිතා කරලා තමයි මෙයාගේ ගුරුත්වජ ත්වරණය හැ. ගුරුත්වජ ත්වරණය හෙව්වම නැත්තම් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය හෙව්වම පෘථිවිය මතදී ඔයාගෙන දිනවා 9.81 එකට සමාන වෙනවා කියලා. මේකේ ඒකක බැලුවත් එහෙම මෙයාගේ ඒකක හිව්වත් එහෙම එන්නේ මොනවාද? මෙයාගේ ඒකක නිව්ටන්, මෙයාගේ ඒකක කිලෝග්‍රෑම්. එතකොට n නිව්ටන් kg දින එක තමයි. न्यूटन किलोग्राम है। न्यूटन किये निकली अन्न पुलवां अभी तो
जी एम एस चिन्ह देगा क्या समाना एम ए वाली बड़े माइंड है बड़े हो गया ने एम ए वाली ने संदे किलोग्राम एक्सेलरेशन ए करने एम एस चिन्ह देगा एक वैरी करना के जी देने के जी वाले एक का गान वो तो देने में देने का पिला की लाये ने एम एस चिन्ह देगा तो रने एक का समय तमाई गुरुत्वाकर्षण से सतीर दाविदे ये हम नमः दस माता एक का एम एस चिन्ह देगा किल का में इन्ने हम तो अभी पहाड़ों संधा भी कराने आसान होते हैं गाना दहाया ही के तो इंटरनेशनल किले बस के दी मेरे को कितने वेला हो दहाया के लगाने ऐसे लगाने नमः दस माता ही के रा अबे लोकल किले बस के दी अबे दहाया के लोग बकाल बने करना तो लोग के लिए में पहाड़ों संधा तो अगर इस तरह है दी दहाया गाने बे विशेष අධ්‍යාපනය කරනකොට අනිවාර්යයෙන්ම මේ දස මට තමයි භාවිතා කරන්නේ දැනට කැල්කියුලේටර්ස් දෙන්නේ නැති නිසා ලෝක සිලබස් එකට අපි පහසුවේ ඉතුරු කරන්න 10 පාවිච්චි කරා හරි මෙතන ස්කන්ධයක් මනින්න අපි මෙන්න මේ බලය ස්කන්ධයෙන් ලැබෙන බලය හොයාගන්න මෙන්න මේ සමීකරණය පාවිච්චි කරා ඒතර මේ බලය තමයි බාර කියලා කියන්නේ රයිට් එහෙනම් මේ අපි මේකේ දෙවෙනි සමීකරණයට මොකද්ද गुरुत्वाकर्षण शेष तीरता है गुरुत्वाकर्षण शेष या तीरन का ना एक अगर स्कंदे तीरता मैं तीनों बाले डर मैं भी कहने गुरुत्वाकर्षण शेष तीरता है एक अगर तमाही तरने की लगी है गुरुत्वज तरने की लगी है इकने पलवा देते रहे लगे नहीं बाले तो मेरा ग्रह वस्तु है ना एक ग्रह वस्तु हाँ दे आएंगे काम करना पृथ्वी गुरुत्वज गुरुत्वाकर्षण तेज तीव्रता वे बल तो बड़ा पृथ्वी जी ना हाँ दे इन्हें जी बेटी माँ है तो बड़ा मैं घर समय करने आती हूँ माँ ये समय करने अभी करने माँ खाली न्यूटन के इंगात समय करने के समान है जी एम एम में आता आप आर गे एम में नोटा गुरुत्वाकर्षण शेष तीव्रता वे जी के लगे जी है ना बोला जी एम एड आर वर्गे तो बड़ा एफ को है ना बोला जी एम एम एड आर वर्गे गुरुत्वाकर्षण शेष तीव्रता वे ने तंग गुरुत्वज करने है ना बोला जी एम एड आर वर्गे ये वाके में बारह हो यार ना तंग हो यार ना समय करने अदा करने मैंने मेकर में बात कर